බුදු සරණයි. පින්වත් ඔබ සැමට පින්වත්නි, බෞද්ධයා ගුවන්විදුලියෙන් විසිරුවා හැරෙන දහම් මුතුවැල ධර්මදේශනා මාලාවේ පූජනීය කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන සතර සතිපට්ඨාන දේශනාව අරමුණු කරගෙන සිදු කෙරෙන ධර්මදේශනා මාලාවයි මෙලෙස ආරම්භ වන්නේ. ඇතුල් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ජයසේකරාරාම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිව එම විහාර පරිශ්‍රයේ ධර්ම මන්දිරයේ පටිගත කෙරෙන මෙම ධර්මදේශනා මාලාව බෞද්ධයා ගුවන්විදුලියෙන් විසිරුවා හැරීම සඳහා සදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ කොළඹාට රාජගිරිය ලේක් පාර අංක 116 එක ලිපිනෙහි පදිංචි පින්වත් දීපලාල් විජයරත්න මැතිතුමන්, පින්වත් ඉමාලි ප්‍රියංජලා විජයරත්න මැතිණිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිසයි. එසේනම් පින්සිතින් ලෝතර බුදුබණ පදයක් මෙලෙස ශ්‍රවණය කරමු. එසේනම් සාදුසිතින් ජීවිත අවබෝධය දකින්නට සද්ධර්මයෙන් බිඳක් මෙලෙස ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි, අපි පහුගිය දේශනාව නතර කරන්නට යෙදුනේ යම් කෙනෙක් උත්සාහ නොකරම ඉන්නවනම් කොහොමත් මේ අරමුණ දැනගන්න ලැබෙන්නේම නැහැ. උත්සාහ කරන කෙනාට තමයි තේරෙන්නේ මට මුල විතරයි අරමුණු වෙන්නේ කියලා. මෙදාගෙන ඇති බව එතකොට තමයි තේරෙන්නේ. උත්සාහ කරන කෙනාටයි තේරෙන්නේ මට මෙදනම් දැනෙනවා මුලයි අගයි දැනෙන්නේ නැහැ. මට අගනම් දැනෙනවා මුලයි මැදයි දැනෙන්නේ නැහැ. එහෙනම් උත්සාහ කරන්නම වෙනවා මම ඉන්නේ කොතනද කියලා හොයාගන්න. එහෙම උත්සාහ කරන ඇතම් කෙනෙකුට මුලත් මැදත් අගත් කියන ස්ථාන තුනම මනාව අරමුණු වෙනවා. ඒ නිසා මේ අරමුණ උත්සාහ නොකරන කෙනාට කොහොමත් වැටහෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා මෙතන ගැටෙනවා කියලා කියන්නේ අනෙක් අරමුණු වලට යන්නේ නැතුව නැවත නැවත ආස්වාස ප්‍රාස්වාසයේම ගැටෙනවා කියන එකයි. මෙතන ගැටෙනවා නැත්නම් ඝටති කියලා කිව්වේ වෙන අරමුණකට යන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේම විතරයි හිත ගැටෙන්නේ, වෙන කිසි අරමුණක ගැටෙන්නේ නැහැ. ඇයි නැවත නැවත උත්සාහ කරන්නේ? එහෙම නැත්නම්
අරමුණු කරනවා කියන්නේ ඒකයි. නැවත නැවත උත්සාහ කරනවා අරමුණු කරනවා කියලා කියන්නේ යන්න දෙන්නේ නැහැ හිතට කොහෙවත්. මේ ගැටෙන තැනම තමයි බලාගෙන ඉන්නේ. මේ කිසි දෙයක් බලන්න උත්සාහ කරන්නෙම උත්සාහ කරන්නේ. දැන් මේ ගැටෙන තැන ගැන අමුතුවෙන් හිත හිත ඉන්නව නෙමෙයි, ගැටෙන තැන දිහා සිහියෙන් සිහියෙන් බලාගෙන ඉන්නවා. ඊළඟට සඳහන් කරනවා නැවත මෙතන තවත් වාරයක් උත්සාහ කරන එක තමයි ඝටති. නැවත වතාවක් උත්සාහ කරන එකට ඝටති වායමති කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා එයි කියන්නේ හැම වෙලාවෙම මේ කාරණාව කරන්න ඕනේ කියන එකයි. හැම වෙලාවෙම භවනාව වඩන්න හැම වෙලාවෙම ලොමු කරන්න ඕනේ කියන එකයි. සමහරලාට පැය භාගයක් විතර දවසකටම වඩලා හිටියොත් ඒ පුද්ගලයාට හිත එකඟ කරගන්න සමහරලාට වසර ගණනාවක් යන්න පුළුවන්. යටත් පරිසෙන් දවසකට පැය දෙකක් දෙකමාරක් තුනක්වත් යොදන්න පුළුවන් නම් ඔහුට සිත එකඟ කර ගැනීම ඒ ගමන බොහොම ඉක්මන්. එහෙම නැත්නම් ටික වෙලාවක් කරලා මේ වැඩේ කරන්න බැරි නිසා කියන්නේ ඝටති වායමති. එහෙම නැත්නම් මේක නිතර නිතර ප්‍රගුණ කරන්න වඩන්න උත්සාහ කරන්න ඕනේ කියන එක. හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ කියන එක සෙක්කති කියලා කියන්නේ ඒ අනුව හික්මෙන්න ඕනේ කියන කාරණාව. සෙක්කති. ඊළඟට සඳහන් කරනවා මේ ආස්වාසය කියන අරමුණ තුල දැඩිව ගැටෙනවා නම් නිතර ගැටෙනවා නම් වෑයම් කරනවා නම් ඒ පිළිබඳව හික්මෙනවා නම් මේ මුල මැද අග ආදී වශයෙන් දීර්ඝ ආස්වාස කරනවා නම් මේ එක කෙලවරක ඇතම් කෙනෙකුගේ උඩුතොල අරමුණු වෙන හැටි සමහර කෙනෙකුගේ වාතය ගැටෙන අරමුණු වෙනවා මේ උඩුතොලේ උඩ වාතය ගැටෙන බව අරමුණු වෙනවා. එහෙම නැත්නම් උඩුතොල විතරයි බලන්නේ ගැටෙන තැන. එතන විතරයි බලන්නේ. ඊට කලින් වෙන තැනක් එහෙම නැත්නම් එන්න කලින් වෙන තැනක් බලන්නේ නැහැ. උඩුතොල ඇතම් කෙනෙකුගේ උඩුතොල ඒ තැන විතරයි බලන්නේ. එන්න කලින් බලන්නෙත් නැහැ. ගියාට පස්සේ බලන්නෙත් නැහැ. එහෙනම් මේ වායු රැල්ල එන්න කලින් බලන්නෙත් නැහැ. වායු රැල්ල ගියාට පස්සේ බලන්නෙත් නැහැ. මොකද එහෙම බලන්න වෙන්නේ හිත කොහෙවත් ගිහිල්ලා තිබුණොත්. දැන් මෙයා අරමුණු කරලා ගැටෙන තැනම බලාගෙන ඉන්න නිසා ඔහුට ගැටෙනකොට මෙතන අරමුණු වෙනවා පේනවා. යම් තැනක මේ ආස්වාස වාතය බලන්න පටන් ගන්නවා කියන්නේ එතන තමයි මුල. එහෙම නැත්නම් වැදීගෙන යනවා කියන්නේ මැද වැදිලා ඉවරයි කියන්නේ අගට එකතු වුණා කියන කාරණාවයි කියලා සඳහන් කරනවා. එතකොට ඒ සියල්ල හොඳින් ප්‍රකට කරගනිමින් දැනගන්නවා නම් එහෙම දැනගනිමි කියලා හික්මෙනවා නම් අන්න ඒ හික්මීමට කියනවා අදිශීල සික්ඛා කියලා. මුල ගැටෙන තැනක් දැනගනිමින්ම හික්මෙනවා, මැද ගැටෙන තැනක් දැනගනිමින්ම හික්මෙනවා, අග ගැටෙන තැනක් දැනගනිමින්ම හික්මෙනවා. ඒකට කියනවා අදිශීල සික්ඛා කියලා. ඒ කියන්නේ මනාව සංවරයකට පත් වෙච්ච පුද්ගලයෙක් මේ ස්ථාන තුනම මනාව දකිනවා. සබ්බී කියපු ආකාරයට මේකට පැහැදිලි කරනවා අදිශීල සික්ඛා කියලා. ඊළඟට සඳහන් කරනවා සාමාන්‍ය ව්‍යවහාරී. අපි සාමාන්‍ය මේ අදිශීල කියන වචනේ පාවිච්චි කරන්නේ උපසම්පදා ශීලයට. මෙතන සම්තන සඳහන් කරනවා තුන් පොළ අරමුණු කරනවා නම් හරියටම ඒකට කියන්නේ අදිශීල සික්ඛා. සාමාන්‍ය ව්‍යවහාරයේ අදිශීල කියලා කියන්නේ උපසම්පදා ශීලියට. අදිශීල සංඛ්‍යාත උපසම්පදාව කියලා සඳහන් කරන්නේ ඒ නිසා. ඊළඟට පැහැදිලි කරනවා ඒක මෙතන කොහොමද අදිශීල වුනේ. භාවනාවේදී අදිශීල කියන්නේ සබ්බකාය පටිසංවේදී කියන තැන හික්මෙනවා නම් අන් ඒ කාරණාව පැහැදිලි කරන්නයි. ඒ කියන්නේ සියලු කය සිහියෙන් අරමුණු කරලා සබ්බ කාය පරිසංවේදී සියලු කය හික්මෝලයි තියෙන්නේ. ඒ නිසා මෙතන භාවනාවේදී අදිශීල කියලා කියනවා සියලු කය හික්මෙව්වා කියන අර්ථයට. මේ හික්මීම තුළ යම් සමාධියක් ලැබෙනවා නම් ඒකට කියන්නේ අදිචිත්ත සික්ඛා කියලා. සියලු කය හික්මෙව්වා නම් අදිශීල සික්ඛා, මේ හිත
ඒ විදිහට මේක මෙවනම් අදිච්චිත්ත සික්ඛා කියලා කියනවා. එහෙනම් මේ සීලය කියන වචනය, ඒ වචනේ තුලම තියෙන්නේ කය හික්මවා ගන්න එක. විශේෂයෙන් සීලෙන් කය හික්මවනවා නිවනවා. ඊළඟට සිත වචනේ මේ ටිකක් හික්මවනවා. යම් කෙනෙක් මනාව හිත දැකලා හිත හික්මවල තියෙනවා අදිච්චිත්ත අදිච්චිත්ත සික්ඛා කියලා කියනවා. මේ අරමුණ පිළිබඳව ප්‍රඥාව පවතිනවා නම් අදි ප්‍රඥා සික්ඛා කියලා කියනවා. ඒ කියන්නේ මේ අරමුණ සිතත් දකිනවා කයත් දකිනවා. යම් ප්‍රඥාවක් තියෙනවා නම් ඒ ප්‍රඥාවට කියන්නේ අදි ප්‍රඥා සික්ඛා කියලා. එතකොට මේ භාවනා ක්‍රමය තුල අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන තුනම ලැබෙනවා. මේ භාවනාව හරියට වඩනකොට අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා කියන මේ තුනම දැනෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟ සඳහන් කරනවා තස්මින් ආරම්මනේ මේ තුනක් වූ ශික්ෂාවන් එම අරමුණෙහි කාය සතිය එම චිත්තයෙන් තේන මානසිකාරේන ඒ මෙනෙහි කිරීමෙන් සික්ඛති හික්මෙයි ආසේවති ආදරයෙන් සේවනය කරනු ලැබේ. එහෙම නැත්නම් කැමැත්තෙන් සේවනය කරනු ලැබේ. භාවේති වඩනු ලැබේ. බහුලී කරෝතිති නැවත නැවත වඩනු ලැබෙයි කියන අර්ථයෙන් මේ දෙකිය යුතුයි කියලා දේශනා කරලා තියෙනවා. යම් හේකින් මේ කලින් සඳහන් කළ ආකාරයට සම්පූර්ණයෙන්ම ආස්වාස කළ යුතුයි ප්‍රාස්වාස කළ යුතුයි කියන කාරණාව පැහැදිලි කරනවා මේ ආකාරයට. නච අඤ්ඤං කිංචිකාතබ්බං, මෙතන මොනවත් නොකළ වෙන මොනවත් නොකළ යුතුයි කියන කාරණාව. නච අඤ්ඤං කිංචිකාතබ්බං, වෙන මොකවත්ම නොකළ යුතුයි කියලා පැහැදිලි කරනවා. මේක ඊටාම විශේෂ ප්‍රකාශයක්. මොකක්ද ඒ විශේෂ ප්‍රකාශය වෙන්නේ? නච අඤ්ඤං කිංචිකාතබ්බං, වෙන මොකවත්ම නොකළ යුතුයි. ඇයි ඒ වෙන මොකවත්ම නොකළ යුතුයි කියලා සඳහන් කරන්නේ? සම්පූර්ණයෙන්ම ආස්වාස කළ යුතුයි ප්‍රාස්වාස කළ යුතුයි කියන කාරණාව. එහෙනම් මේ භාවනාව විදි කරන්න තියෙන සම්පූර්ණයෙන්ම ආස්වාසයත් සම්පූර්ණ වූ ප්‍රාස්වාසයත් විතරයි, ඊට අමතරව වෙන මොකවත්ම නොකළ යුතුයි කියලා පැහැදිලි කරනවා. එහෙම කල්පනා කෙරුවොත් මේක ඊටාම සුවිශේෂී වූ කමඨාන. මේ නච අඤ්ඤං කිංචිකාතබ්බං තව විශේෂිත වූ කමඨාන. ඒ ඇයි එහෙම විශේෂිත වෙන්නේ? භාවනාමය ඥානය පසෙක තියලා චින්තාමය ඥානය සමහර වෙලාවට කෙනෙක් හොයන්න උත්සාහ කරනවා. භාවනාමය ඥානය පසෙක තියලා චින්තාමය ඥානයක් හොයන්න උත්සාහ කරනවා. ඉතින් චින්තාමය ඥානයක් කියලා කියන්නේ භාවනාමය ඥානයක් නෙමෙයි. එතන භාවනාව වැඩිලම නැහැ. ඒ නිසා මෙතන සඳහන් කරන්නේ මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ දිහා සිහියෙන්ම බලන එක විතරයි මෙතන කරන්න කියලා සඳහන් කරන්නේ. වෙන කිසිම දෙයක් කරන්න එපා. හුස්ම ගැටෙන හැටි මුල මැද අග කියන මේ ස්ථාන තුන සිහියෙන්ම බලනවා හැර වෙන කිසිම කාරණාවකට හිත යොමු කරන්න එපා. එහෙම වුණොත් චින්තාමය වෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනාමය වෙන්න නම් මේ විදිහට මේ කාරණාව සම්පූර්ණ කරන්න කියලා සඳහන් කරනවා. ඊළඟට පැහැදිලි කරනවා නාම රූප, එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ, මම එහෙම නැත්නම් ඉගෙනගත්ත භාවනාමය දේවල්, අපි කලින් දැනගත්ත දේවල් භාවනාව තුළින් මම ඉගෙනගත්ත භාවනාමය දේවල්, මේ සමහරලාට අපි කියෝ පොතක්, එහෙම නැත්නම් අපි වෙන අහගත්ත දේශනාවක්, එහෙම නැත්නම් වෙන භාවනාවකදී පුරුදු කරපු ආකාරයක්, මේ වගේ දේවල් අපේ මනසේ මතකයේ සමහර වෙලාවට තියෙනවා. සඳහන් කරනවා මේ භාවනාව වඩන්න ගත්තට පස්සේ අපිට යම් යම් අරමුණු දැනෙනකොට අපේ හිත නිකම්ම යනවා, අර පුතින් මම මේක දැනගෙන තිබ්බා, අර දේශනාවෙන් මම මේක අහලා තිබුණා, කලින් මම මේක භාවනාවකදී ප්‍රගුණ කරලා තිබුණා. එහෙම හිත යනවා. මොකද දැන් වඩාගෙන එනකොට මට යම් අවස්ථාවන් සුව සහගත තත්ත්වයන් මට අරමුණු වෙනවා. ඒ සුවේ දැනෙනවා. ඒ සුවේ දැනෙනකොට මතක් වෙනවා, එහෙනම් මම දැන් භාවනාවේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ.
මං අහවල් පොතේ කියවලා තිබුණා මෙන්න මේ මට්ටමට භාවනාව වැඩුණාම මෙහෙම වෙනවා කියලා. දැන් ඒකට මම දන්නේම නැතුව දැන් කොහෙද ඉන්නේ? දැන් ඉන්නේ භාවනාව තුල, දැන් ඉන්නේ භාවනාව තුල නෙමෙයි දැන් චින්තාමය වෙලා. ආන් ඒ නිසයි සඳහන් කරලා තියෙන්නේ වෙන මොකවත්ම අරමුණු කරන්නේ නැහැ කියලා. ආන් ඒ කාරණාව මනාව සිහියේ තබා ගන්න කියන නිසාමයි නච අඤ්ඤං කිංචිකාතබ්බා. මේ මොකවත් හිතන්න එපා. මේ මුල මැද අග හුස්ම රැල්ල ගැටෙන ආකාරයෙන් සිහියෙන් මෙනෙහි කරන්න කියලා දේශනා කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා සබ්බකාය පටිසංවේදී කියන තැනදී යම් සියුම් සමාධියක් ලැබුණාම එතන ඉඳලා ඒ ගැන හිතන්න සමහර කෙනෙක් පෙළඹෙන්න පටන් ගන්නවා. යම් සියුම් වූ සමාධියක් ලැබෙනවා. ඒක බොහොම සියුම් සමාධියක්. එතන ඉඳලා අර වගේ දේවල් කල්පනා කරන්න ගියොත් එහෙම නැත්නම් සඳහන් කරනවා ප්‍රඥාවල් තුනක් තියෙනවා කියලා සඳහන් කරනවා. මොකද මේ ප්‍රඥාවල් තුනක් තියෙනවා කියලා සඳහන් කරන්නේ සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා. එහෙනම් අර ඊටාම සියුම් සමාධියක් ලැබුණාම එතන ඉඳගෙනත් අපි හිතන්න පටන් ගත්තොත් මෙන්න මේ විදිහේ දේවල් මං කලින් දැනගට තිබුණා කියලා නැත්නම් අරමුණු කළොත් මෙන්න මේ සුතමය ප්‍රඥා, චින්තාමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා කියන එකෙන් මෙතන වටින ප්‍රඥාව වෙන්නේ භාවනාමය ප්‍රඥාව. අපි මේ හොයාගෙන යන්නේ භාවනාමය ප්‍රඥාවයි. ඒ නිසා ඒකට විතරක්ම සිත අරමුණු කරන්නයි දේශනා කරලා තියෙන්නේ. මේ හිතලා ලබන ප්‍රඥාවට කියන්නේ චින්තාමය ප්‍රඥාව. එතකොට අපි එහෙනම් අර අරමුණ පැත්තක තියලා දැන් හිතන්න පටන් ගන්න තියෙන්නේ. එහෙම හිතලා යමක් හොයනවා නම් ඒක චින්තාමය. නමුත් අපිට අවශ්‍ය භාවනාමය ප්‍රඥාවක්. යමක් අහලා ඉගෙන ගන්නවා නම් ඒකට කියන්නේ සුතමය ප්‍රඥාව කියලා. නමුත් භාවනාමය ක්‍රමය කියලා කියන්නේ චින්තාමය ක්‍රමයකටත් නෙමෙයි, සුතමය ක්‍රමයකටත් නෙමෙයි, භාවනාමය ප්‍රඥාව කියලා කියන්නේ මනාව අරමුණ දිහා බලාගෙන ඉඳලා පාගන්න සමාධිය මුල් කරගත්ත ප්‍රඥාවකට භාවනාමය ප්‍රඥාව කියලා සඳහන් කරනවා. අපි අර මුලින් සඳහන් කළා මේ භාවනාව වඩන්න සූදානම් වෙන භික්ෂුව මේ සිත අරමුණු කරනකොට හරියටම කොහොමද මේ ආස්වාස ප්‍රාස්වාස හුලං රැල්ල හොයාගන්නේ? ඊටාම තදින් හුලං හමන තැනක ඉඳගෙන කෙනෙකුට භාවනාව සමහරලාට වඩන්න බැරුව යනවා. හේතුව මේ ආධුනිකයෙකුට මොකද අර පිටපැත්තෙන් හමාගෙන ඉන්න හුලඟත් නහයාග ගැටෙනවා. දැන් ඒකට මට හොයාගන්න බෑ මං ආස්වාස කරන එකද ගැටෙන්නේ පිටපැත්තෙන් එන එකද කියලා. එහෙනම් එහෙම භාවනාව වඩන්න අපහසු වෙනවා. තවත් වෙලාවක තමන්ගේ නහය අග තෙත් වෙලා තියෙන්න පුළුවන්. කොහොමදත් නාසය ඇතුලේ තෙත් ස්වභාවයක් තියෙනවා. මේ තෙත් ස්වභාවයේ වැඩි නම් සම්ප්‍රදිශියා වගේ තත්ත්වයක් තියෙනවා නම් නිරන්තරයෙන් දියර ගලන ස්වභාවයක් ඇති වෙන නිසා මේ නහය අග සමහරවිට මෙහෙම හිත තැම්පත් කරන්න උත්සාහ කරන නලියන ස්වභාවයක් ඇති වෙනවා. එතකොට මේ නලියෑම නැත්තම් මේ ගැටීම අර නහයේ තියෙන තෙත් ස්වභාවය නිසා ඇති වෙන තත්ත්වයක්ද නැත්තම් මගේ ආස්වාස වාතයේ ගැටෙන තැනද කියන එක තීරණය කරන්න බැරුව යනවා. ඊළඟට තද දුර්ගන්ධයක් දැනෙන තැනක වුණොත්, දැඩි සුවඳක් දැනෙන තැනක වුණොත්, දූවිල්ලක් ඇවිස්සෙන තැනක වුණොත්, එතකොට දූවිල්ල ගැටෙනවා අපිට තේරෙනවා. හොයාගන්න බෑ ආස්වාස ප්‍රාස්වාස වාතයේ කොහොම ගැටෙනවද කියලා. මේ ආධුනිකයෙකුට මේ කාරණාව හොඳට ප්‍රගුණ කරලා තියෙන කෙනාට කොහොම හුලං ගැටුණත්, කොහොම දුර්ගන්ධය ආවත්, කොයිතරම් සුවඳක් ආවත් ආස්වාසයේ ගැටෙනවා කියන කාරණාව උට මනාව තෝරලා බේරලා හඳුනගන්න පුළුවන්. ඒ නිසා ප්‍රගුණ කරපු පුජ්‍යලයට මේ භාවනාව පුතන කරන්නවත් බාධාවක් නැහැ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ අරඤ්‍ය රුක්ක මූලාදී රුක්ක මූල කියලා කියන ගහක් මුල. එතන කොහොමත් බාහිර සුලං ගැටෙනවා, දුර්ගන්ධ එනවා, සුවඳ එනවා, බොහෝ දේවල් තියෙනවා. දූවිලි එනවා. ප්‍රගුණ කරපු කෙනාට ඒක කොහොමත් බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රගුණ නොකර හිටියොත් අපිට හුලං වදින්නේ නැති තැනකට වෙලා ඉඳලා විතරයි මේ භාවනාව කරන්න වෙන්නේ. ප්‍රගුණ කරලා පුරුදු කරගන්න කියලා සඳහන් කරන්නේ ඒකයි. අපි අර මුලින් සඳහන් කළේ මෙතන පැටලි සහගත වෙන්නේ ඇද්ද කියලා එතන පැහැදිලි කරලා තියෙන ওই කරුණ. මනාවම
ප්‍රගුණ කරලම තියෙන්න ඕන ආස්වාස වාතයේ ගැටෙන තැනම හොයන්න. ඒක හොඳට ප්‍රගුණ කරපු පුද්ගලයාට කොතන හිටියත් ඒක වඩන්න පුළුවන් කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ ආස්වාසයයි ප්‍රාස්වාසයයි දිහා හරියටම බලලා සඳහන් කරන්න, එමන්ත හරියටම බලලා වචන සඳහන් කරන්න බැරි බවත්, දීර්ඝවද කෙටිවද කියන කමටහන විතරයි මතක කළ යුතුයි. මේ ආස්වාස ප්‍රාස්වාස දිහා බලලා අපිට වචන කියන්න බෑ. ඒ වචන කියන්න බෑ කියලා කියන්නේ මං කලින් දැන ඉගෙන ගත්ත දේවල්, පොතපතින් හොයාගත්ත දේවල් පිළිබඳව මෙතන හිතන්න බෑ. එහෙනම් හිතන්න තියෙන්නේ දීර්ඝවද කෙටිවද මං ආස්වාස ප්‍රාස්වාස කරන්නේ, ආන්ගේ දීර්ඝ හෝ කෙටි මගේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ ගැන විතරයි මෙතන අපිට මතක් කරන්න කියලා සඳහන් කරන්නේ. ඒ දීර්ඝ ආස්වාසයේදී දීර්ඝවද කෙටි ආස්වාසයේදී කෙටිවද, දීර්ඝ ආස්වාස කරන විට මුලමැද අග මොකක්ද, කෙටියෙන් ආස්වාස කරන විට මුලමැද අග මොකක්ද කියන කාරණාව දැනගෙන මනාවම මේ ආස්වාස ප්‍රාස්වාසයේ විතරක් අරමුණු කරලා භාවනා වඩන්න දේශනා කරලා තියෙන වෙන කිසි දෙයක් හිතන්න එපා කියන කාරණාව. දීර්ඝ ප්‍රාස්වාසයේදීත් මුලමැද අග කොහොමද කියලා විතරක් හොයන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඒ සිහියෙන් දීර්ඝ ප්‍රාස්වාසයේ ආස්වාසයේදී මුලමැද අග සිහියෙන් ඒක පිළිබඳව විතරක් හිතන්න කියලා සඳහන් කරනවා. වෙන මොනවත් නොකළ යුතුයි කියලා තියෙන්නේ ඒකයි. මුලමැද අග විතරයි හිතන්න තියෙන්නේ. දැන් මුල ගැටෙනවා, මැද ගැටෙනවා, අග ගැටෙනවා, වෙන මොකවත් හිතන්න එපා කියන කාරණාව සඳහන් කරනවා. භාවනාමය ප්‍රඥාව කියලා සඳහන් කරන්නේ හිතින් හිතන්නේ නැතුව කමඨහනෙහි හික්මෙනකොට මේක කමඨහනෙහි හික්මීමමයි. භාවනාමය ප්‍රඥාව කියලා කියන්නේ කමඨහනෙහි හික්මීමමයි කියලා සඳහන් කරනවා. ඒ වෙන මොකවත්ම නෙමෙයි. ඒ හික්මීම එසේ මෙසේ තත්ත්වයකුත් නෙමෙයි. අදි සීල සික්ඛා කියලා කියන අති උතුම් තත්ත්වයටපත් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ කාරණාවේදී විතරමයි. ඒ නිසා මේ කාරණාව සුවිශේෂී කරුණක් හැටියට පැහැදිලි කරනවා. භාවනාමය කමඨහනේ විතරක්ම හික්මෙන්ද කියලායි දේශනා කරන්න, වෙන කිසි තැනක හිත යොමු කරන්න නැතුව. එතකොට අදි සීල සික්ඛා කියන තැනට බොහොම පහසුයි. අදි චිත්ත සික්ඛා කියලා කියන්නේ ඒක සඳහන් කරනවා විශේෂ සමාධියක්. මේ අදි ප්‍රඥා කියලා කියන්නේ විශේෂ ප්‍රඥාවක් කියලා මෙතන වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා එතරම්ම හික්මුණ, එතරම්ම සමාධියක් තියෙන, එතරම්ම ප්‍රඥාවක් තියෙන කෙනෙකුට විතරයි මේ එක තැනක නවතින්න පුළුවන්කම තියෙන්නේ. එක තැනක නවතිනවා කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස වාතයේ ගැටෙන තැන නවතින්න පුළුවන්කම තියෙන්නේ. සීලය නැත්නම් අදිචිත්ත සික්ඛා කියන්නේ හිත හික්මවල තියෙන්න ඕනේ. අදි ප්‍රඥා, ප්‍රඥාවක් ඒ කල්කාරණව කල්පනා කරන්න මනාව අවබෝධයක් දැනුමක් තියෙන්නත් ඕනේ. එහෙනම් අදි කාය සික්ඛා, මේ කය මනාව හික්මවල තියෙන්නත් ඕනේ. ඒ පුද්ගලයාට විතරයි මෙතන නවතින්න පුළුවන්කම තියෙන්නේ. නැවතිලා බොහෝ කාලයක් ඉන්න ඕනේ කියලා සඳහන් කරනවා මේ ඥානෙ වැඩෙන්න. අර ඥානෙ වඩාගත්ත පුද්ගලයාටයි නවතින්න පුළුවන්. ඥානෙ වඩාගන්න කැමති පුද්ගලයා මේ අරමුණ තුල නැවතිලා බොහෝ කාලයක් ඉන්න ඕනේ. එහෙනම් භාවනාවේ මුල මොනතරම් නිවැරදිව අපි සම්පූර්ණ කරන්න ඕනේද? නිවැරදිව සම්පූර්ණ කරලා ඒ අරමුණ තුල හිත නවත්තාගෙන හික්මවාගෙන බොහෝ කාලයක් ප්‍රගුණ කරමින් ඉන්නකොට අපිට අදි සීල සික්ඛා, අදි චිත්ත සික්ඛා, අදි ප්‍රඥා සික්ඛා කියන මේ ස්ථාන තුනම ග්‍රහණය කරගන්න, ප්‍රගුණ කරගන්න ඉතාම පහසුයි. හැබැයි බොහෝ කාලයක් වඩන්න ඕනේ. හරියටම වඩන්න ඕනේ. චින්තාමය නොවෙන්න ඕනේ, භාවනාමයම වෙන්න ඕනේ. මුලයි මැදයි අගයි මේ සුලං කැල්ල ගැටෙන තැන විතරක්. දීර්ඝවද කෙටිවද කියන කාරණාව දැනගෙන ආස්වාස ප්‍රාස්වාසයේ දිහා විතරක් බලමින් කාලයක් යනකොට අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා සික්ඛා කියන මේ අවස්ථා තුන ලබන්න පුළුවන් කියලා පැහැදිලි කරනවා. යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය කියන්නේ මෙන්න මේ අවස්ථාවට. යාව දේව ඥාන මත්තාය
පතිස්සති මත්තාය කියලා සඳහන් කරනවා. යම්තා ඥාන මාත්‍රයක් ලැබෙන කම්ම මෙතන ඉන්න ඕනේ කියලා සඳහන් කරනවා. යම් ඥාන මාත්‍රයක් ලැබෙන කම්ම මේ අරමුණ දිහාම බලාගෙන ඉන්න ඕනේ. භාවනාවේ අරමුණ ඥාන මාත්‍රයක් ලැබෙන කම්ම එත කම්ම පිටට යන්න එපා කියලා සඳහන් කරනවා. වසර 10ක් මම කළා තාම මට මුකුත් ලැබුණේ නැහැ කියලා කල්පනා කරනවා නම් අපි ආපහු කම්මැලි තැනට වැටිලා එක එක්කෙනාගේ වැඩෙන ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ අරමුණ දිහාම ඥාන මාත්‍රයක් ලැබෙන තුරුම බලාගෙන ඉන්න කියලයි දේශනා කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා අනිශ්චිතව වාසය කරන්න ඕනේ, නිෂ්ප්‍ර වෙන්න හොඳ නැහැ කියලා සඳහන් කරනවා. නචකින්ච ලෝකේ උපාදීති, මේ පංචස්කන්ධ සංඛ්‍යාත හෝ ද්වාදසාංග සංඛ්‍යාත ලෝකේහි උපාදානය කරගන්න හොඳ නැහැ. පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය, මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියලා කියන්නේ මේ කය පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය කියන්නේ මේ ශරීරය පිළිබඳව මේ සඳහන් කරන්නේ. ඒක දැඩිව උපාදානය කරගන්න එපා. කය දැඩිව උපාදානය කරගත්තාම මේ භාවනාමය අරමුණට ඇතුළේ තියෙන දැඩි බාධාවක් නේද? භාග්‍යතුන් වහන්සේ පහදලි කරපු පාලනය කිරීම, ඇස පාලනය කරන්න, දිව පාලනය කරන්න, කය පාලනය කරන්න, හිත පාලනය කරන්න මෙහෙම දේශනා කළා බුදුරජාණන් වහන්සේ මාගන්ධී සූත්‍රයේ. අංගේ පාලනය කිරීම හරි වටිනවා. ඒ පාලනය කරගත්ත කියලා කියන්නේ ඒකෙන් දැඩිව මුහුත් අල්ලගත්තේ නෑ, උපාදානය කරගන්නේ නෑ. එනිසා අතහැරියයි කියපා ඕනේ නෑ කියලා අතහැරලා දානවා. දැඩිව අල්ලගන්න ගිහිල්ලා නෑ පංචේන්ද්‍රියන්ගෙන් මොකවත්. එහෙම අල්ලගන්න ගියොත් පංචේන්ද්‍රියන්ගෙන් දැඩිව මේ අරමුණ දිනු කරන්න බැරුව යනවා. ඒ නිසා සඳහන් කරනවා පංචස්කන්ධ සංඛ්‍යාත හෝ ද්වාදසාංග සංඛ්‍යාත ලෝකේහි උපාදානය කරගන්න එපා මුකුත් කියලා. ඒක සඳහන් කරනවා මේ භාවනා අරමුණවත් උපාදානය කරගන්න එපා කියලා සඳහන් කරනවා. භාවනා අරමුණවත් උපාදාන කරන්න එපා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අල්ලා ගැනීම තුළ විශාල බාධාවක් ඇති වෙන්න පුළුවන් නිසා. ඊළඟට සඳහන් කරනවා උපාදානය කරගන්නේ නැතිව නැවතිලා ඉන්න කියලා. උපාදානය කරගන්න එපා. නමුත් අරමුණේ ඉන්න දෙඩිව අල්ලගන්න එපා. පංචේන්ද්‍රියන් එක ජීවත් වෙන්න. නමුත් දෙඩිව ඉන්ද්‍රියන්ට වහල් වෙලා අල්ලගන්න යන්න එපා. එනිසා සඳහන් කරනවා කිසිවක් නොකොට මෙතෙන් පටන් ඥානයක් උපාදානය කිරීම පිණිස යදීම් කළ යුතුමයි. මෙහි නැවත නැවත යෙදිය යුතුයි. කිසිවක්ම නොකොට ඥානයක් උපාදානය කරගන්න තුරු අරමුණු තුලම එල්බගෙන සිටින්න ඒ කාරණාව සඳහන් කරනවා. ඉතෝ පට්ඨාය පන ඥානුපාදනාසු යෝගෝ කරණියෝ. ඉතෝ පට්ඨාය පන ඥානුපාදනාසු යෝගෝ කරණියෝ. ඥානයක් ලැබෙන තුරුම එයම ප්‍රගුණ කරන්න කියලා සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා తస్మా తత్ එම නිසා එහි අස්සසාමීති පස්සසාමීති පජානාති විචේව වර්තමාන කාලයේ සඳහන් කරනවා. తస్మా తత్ එම නිසා මෙහි අස්සසාමීති පස්සසාමීති පජානාති විජේව වර්තමාන කාල වර්තමාන කාල වශයෙන් පාලින් වත්වා අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති යනුවෙන් මුලින් සඳහන් කරලා ඉතෝ පට්ඨාය කත්තප්පස්ස ඥානුපාදිනෝ ඥානය උත්පාදනය කිරීම ආදී වූ කාර්තව්‍යයන් කළ යුතු නිසා ඒ ආකාරයෙන් පෙන්නුම් කරනවා. ආකාරස්ස දස්සනත්තං ඥානය උපාද කර ගැනීම නිසාම මේ ආකාරයෙන් පෙන්වනවා කියලා සඳහන් කරන්නේ. කොයි ආකාරයෙන්ද මේ අරමුණ දිහාම මනාව සිහියෙන් බලාගෙන ඉන්න කියලා සඳහන් කරනවා. යම්තරම්
ඥාන මාත්‍රයක් ලැබෙන තුරු. එතන සඳහන් කරනවා වර්තමාන කාල වශයෙන් පාලින් වත්වා, හැම වෙලාවෙම වර්තමානයේ වර්තමානයේ ඉඳගෙන මේක දිහා බලන්න. සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති යනුවෙන් අනාගත වචනින් මේක පැහැදිලි කරනවා. පාලි ආරෝපිතාති වේදිතබ්බා සඳහන් කරනවා මුලින් ආශ්වාස කරමි කියලා හික්මෙන්ද වර්තමාන කාල වශයෙන් ආශ්වාස කරමි කියලා හික්මෙන්ද කියනවා වර්තමාන කාල වශයෙන්. ඊළඟට සඳහන් කරනවා දීගං වා අස්සසාමීති දීර්ඝව හෝ ආශ්වාස කරන්නෙමි කියලා වර්තමාන කාල වශයෙන් හික්මෙන්ද කියලා. නමුත් සබ්බකාය පටිසංවේදී අසසිස්සාමීති කියලා අනාගත කාල වශයෙන් කියලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ කුමක් සඳහාද? දිගටම එහෙම ඉන්න හික්මීම තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. දිගටම එහෙම ඉන්න හික්මීමක් තියෙන්න ඕනේ වර්තමාන කාල වශයෙන් අනාගත කාල වශයෙන් මේ එක තැන නැවතිලා ඉන්න හික්මීමක් හදාගන්න ඕනේ කියලා තියෙනවා. ඊළඟට මෙතන විස්තර කරනවා ඇයි වර්තමානයෙන් මුලින් කියලා පස්සේ අනාගතයෙන් කීවේ මොන හේතුවක් නිසාද කියලා. ඊළඟට පැහැදිලි කරනවා ඒ කොහොමද එහෙම සඳහන් කළේ. ඉන්පසුව නැවත විස්තර කරනවා හතරවෙනි පියවර විස්තර කරනවා. පස්සම් භයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති. පස්සම් භයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති කියන මේ කළු වූ කය සංස්කාරයන් සංසිඳවමින් හාත්පසින් සංසිඳවමින් නිරෝධයටපත් කරමින් උපසමනය කරමින් ආස්වාස කරන්නෙමි ප්‍රාස්වාස කරන්නෙමි කියලා හික්මෙන්න ඕනේ කියලා ඊළඟ පියවර විස්තර කරනවා. මෙන්න මේ ආකාරයට කළු බවත් සියුම් බවත් සංසිඳන බවක් දැනගත යුතුයි කියලා. රළු බව, සෙවුම් බව, මනාව දැනගත යුතුයි කියලා සඳහන් කරනවා. ඒ කොහොමද රළුයි සෙවුම් කියලා කියන කාරණාව පැහැදිලි කරනවා. తత్ర ఏవం ఓలారిక సుకుమతా పస్సద్దిచ వేదితబ్బా. తత్ర ఏవం ఓలారిక సుకుమతా පස්සද්දිච වේදිතබ්බා කියලා කිව්වේ ඒ නිසා කියලා පැහැදිලි කරනවා. මොන නිසාද? රළු බවත් සියුම් බවත් සංසිඳන බවත් දැනගත යුතුයි කියන අර්ථය නිසා. ඒ නිසා සඳහන් කරනවා ඉමස්සහි වික්කුණෝ පුබ්බේ අපරිග්ගහිත කාලේ. වෙනතුනි ආනාපාන සති සමාධිය මුලින් ග්‍රහණය කරන්න කලින් කාලයේ කයයි සිතයි සාදරතා හොಂತಿ. කායෝච චිත්තංච සදරතා හොಂತಿ. ඕලාරික සදරතා හොಂತಿ. කායෝච චිත්තංච සදරතා හොಂತಿ ඕලාරික. එහෙම කියන්නේ දැවිලි සහිතයි කයේ සිතේ කරදර සහිතව ධරති. කරදර සහිතව ධරති නැත්නම් දැවිලි සහිතයි කියන්නේ කරදර තියෙනවා, වේදනාව තියෙනවා, බාධාවල් තියෙනවා. ඕලාරිකයි කියන්නේ රළුයි, එහෙම නැත්නම් සියුම් නෑ. ඕලාරික කියලා කියන්නේ රළු කියන අර්ථයේ. කරදර තියෙනවා, බාධා තියෙනවා, මේ රළු බව තියෙනවා, ඕලාරික බව තියෙනවා, සියුම් නැහැ. කොහොමද කයේ සිතේ රළු බව නිසා සංසිඳන බව නැති නිසා ආස්වාසයත් ප්‍රාස්වාසයත් ඕලාරිකයි රළුයි. කයේ සිතේන සංසිඳන බව නැති නිසා කයේ සිතේ රළු බව නිසා සංසිඳන බව නැති නිසා ආස්වාසයත් ප්‍රාස්වාසයත් ඕලාරිකයි. කය සංසිඳිලත් නැහැ, හිත සංසිඳිලත් නැහැ. ඒ දෙකම රළුයි. එහෙම වුණොත් ආස්වාසයත් රළු වෙනවා, ආස්වාසය තරළු වෙනවා කියන සඳහන් කරනවා. ඊළඟ සඳහන් කරනවා බලවත්ව පවතින
මේ බලවත්ව පවතිනවා රළු බව නිසා. කයේ සිටේ තියෙන රළු බව නිසා ආස්වාස ප්‍රාස්වාසයේ තියෙන රළු බව බවතින බලවත්වම පවතිනවා. ඒ ගැන සඳහන් කරලා තියෙනවා නහයේ ප්‍රමාණය මදි වෙන තරමට රළු වෙනවා. රළු වෙන අවස්ථා තියෙනවා කියලා. මොකෙද? කයේ සිටේ රළු බව නිසා නහයේ ප්‍රමාණය මදි වෙනවා. ආස්වාස ප්‍රාස්වාස කොච්චර රළු වුණාද කියනවනම්. එහෙම ආස්වාස ප්‍රාස්වාස රළු වෙන්නේ මොකක් නිසාද? කය සංසිඳිලත් නැහැ, හිත සංසිඳිලත් නැහැ. කොයි වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්ද? දැඩි ද්වේෂයක් ඇති වෙච්ච වෙලාවක්. එහෙම නැත්තම් බොහෝම මහන්සිය දෙනිච්ච වෙලාවක්. දුවලා හැටි වෙච්ච වෙලාවට සමහරවිට නහයෙන් විතරක් හුස්ම අරගෙන මදි වෙනවා. බය වෙච්ච වෙලාවක, දැඩි ජීවිත බයක්, මරණ බයක් ඇති වෙච්ච වෙලාවකත් ඔය වැඩි වෙනවා. එතම් මහා බරක් එකට වෙඩිච්ච වෙලාවකත් ඔය වැඩි වෙනවා කියලා සඳහන් කරනවා. එතකොට කයත් රළුයි, සිතත් රළුයි. මේ දෙක රළු වෙච්ච නිසා ආස්වාසයත් රළුයි, ප්‍රාස්වාසයත් රළුයි. කොයි තරම් රළු වෙනවද? නාසයේ ප්‍රමාණය මදි නිසා සමහරලාට කට ඇරලා හුස්ම ගන්න වෙලාවල් අපිටත් ඇති වෙනවා. ඒ මේ රළු බව නිසා. ඊළඟට සඳහන් කරනවා කටිනුත් ආශ්වාස ප්‍රාශ්වාස කරන තරමටම රළු වෙනවා. සඳහන් කරනවා ඒ අපි සඳහන් කරපු දුවන, පණින, වේසෙන, කේන්ති යන බය වෙන අවස්ථාවන් නිසා. මේ වගේ වෙලාවක සඳහන් කරනවා බොහොම සීතල, බොහොම රළුයි දැන් ආශ්වාස ප්‍රාශ්වාස. එහෙම වෙලාවක ඇඟ නිමිලා බොහොම සීතල වතුරකට බැහැලා හොඳට නාලා, සීතල වතුරෙන් නාලා සීතල හෙවණකට වෙලා තෙතරෙදි කැලලක් වගේ යම පපු උඩ තියාගෙන ඇලවෙලා ඉන්න වෙලාවකත් අර ආස්වාස ප්‍රාස්වාසයේ රළු බව දැනෙනවද? එහෙම වුණොත් ඒ රළු බව කොහොමවත් අපිට දැනෙන්නේ දැනෙන්නෙම නෑ. දැන් හොඳටම සියුම් වෙලා තියෙන්නේ. අපි බොහොම නිමිලා ඉන්න වෙලාව. නමුත් අර දේශසහගත සහ වේසිලා ඉන්න වෙලාව ඊටාම රළුයි. දැන් මේ සීතල වතුරකින් නාල සීතල සෙවන කැළවිලා සීතල රෙදි කැල්ලක් ඇඟ මත දවටගෙන ඉන්න වෙලාව ඊටාම ඉතිවීම සිවුම් වෙලා තියෙන අවස්ථාවක් කියලා මේ අවස්ථා දෙක පිළිබඳව වෙනම විස්තර කරලා තියෙනවා. එහෙම විස්තර කරලා සඳහන් කරනවා මේ අවස්ථා දෙක ආස්වාස ප්‍රාස්වාස කොයිතරම් වෙනස් වෙනවද කියන කාරණාව පිළිතුරු දේශනා කරලා තියෙනවා. යදා පනේසනං පරිස්සමං විනෝදෙත්වා. යදා පනේසනං පරිස්සමං විනෝදෙත්වා. යම් කලෙක ඒ වෙහෙස දුරු කරලා නහාත්වාච පිවිත්වාච හොඳට වතුර නාලා පිරිසිදු වතුර වීදුරුවක් බීලා අල්ලසාටකං හදේකත්වා තෙත රෙදිකයල්ලක් පපුව මත තියාගෙන සීතාය ඡායාය නිපන්නෝ හෝති. සීතල සෙවනක ඇලවෙලා ඉඳිද්දී ආස්වාස ප්‍රාස්වාස නිසෙයින් නිරන්තරයෙන් සියුම් තියෙනවද නැද්ද කියලාවත් හොයන්න බැරුව යනවා. ඒතරම්ම සියුම් වෙනවා. ඒකට ආස්වාස ප්‍රාස්වාස තියෙනවද කියන කාරණාව විශේෂයෙන් හොයලා බලන්න වෙනවා. අර වෙලාවට නම් උදේට දැනෙනවා මේ බඩ ඉස්සෙනවා, පාත් වෙනවා, හොඳට දැනෙනවා, ශරීරයේ වේදනාවෙන් දැනෙනවා. නමුත් අර වෙලාවට හිතන්න වෙනවා මං හුස්ම ගන්නවද කියලා. මේක වෙලා ඉන්න වෙලා නිසා. ඒ නිසා සඳහන් කරනවා බර වැඩක් කරද්දි කඳු නගිද්දි දුවද්දි ඒ ආස්වාස හොයන්න වෙන්නේ නැහැ. අපිට වැඩියෙන්ම දැනෙන්නේ ආස්වාස කරන බවයි ප්‍රාස්වාස කරන බවයි. ඊළඟට ආස්වාස ප්‍රාස්වාස තියෙනවද කියන කාරණාව ඒ වෙලාවට ඒතරම් රළුයි. විවේක වෙලාවට කිසිම රළු බවක් ඒ ආස්වාසේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේලා මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. කොහොමද? සාරග්ගේ කායේ චිත්තේච. දැවිලි සහිත කයසිත තියෙන අවස්ථාවක අදිමත්තං පවත්තති. අදිමාත්‍රව පවති. අසාරද්දම්හි කායම්හි. දැවිලි සහිත, දුක් පීඩා සහිත කායම්හි
සුකුමංසං පවත්තති, සෙවුම්ව මනාව පවති, දැවිලි දැවිලි රහිත දුක්පීඩා රහිත කායන්හි සුකුමත් සුකුමස්සං පවත්තති, සෙවුම්ව මනාකට පවති කියලා රහතන් වහන්සේලා දේශනා කරලා තියෙන බව සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා මේ අරමුණ ග්‍රහණය කර ගැනීමෙන් එක එක මට්ටම් වලින් තියෙනවා කියලා. මේ අරමුණ ග්‍රහණය කර ගැනීම එක එක ප්‍රමාණ වලින් තියෙන එක එක පුද්ගලයාට. ප්‍රථමයෙන් පටන් ගන්නකොට රළුයි. ප්‍රථම ධානයේට ළඟා වෙනකොට සිව්. මේ අරමුණ ග්‍රහණය කරගන්න හැටි ප්‍රථමයෙන්ම පටන් ගන්නකොට රළුයි. ප්‍රථම ධානයේට කිට්ටු වෙනකොට ඒක ඉතාම සිව්. ප්‍රථම ධානයේට කිට්ටු වෙනකොට සිව්. ප්‍රථම ධානය ගැන නෙමෙයි කියන්නේ. පටන් ගන්නකොට රළුයි. ප්‍රථම ධානයේට කිට්ටු වෙනකොට සිව්. එක අවස්ථාවක් එහෙම සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පටන් ගන්න වෙලාවේ හැටියට ප්‍රථම ධාන මට්ටමට, එහෙම නැත්නම් උපචාර මට්ටම කියලා මේකට කියනවා. ප්‍රථම ධාන මට්ටමට ළඟා වෙනකොට සිවුම් වෙනවා කියලා පසුව සඳහන් කරනවා. මේ මට්ටමත් රළුයි. දැන් ඉස්සෙල්ලා සඳහන් කරේ කොහොමද? මුලින්ම රළුයි. ප්‍රථම ධාන මට්ටමට ළඟා වෙනකොට සිවු. දැන් සඳහන් කරනවා මේ මට්ටමත් රළුයි. ප්‍රථම ධානයේට ප්‍රථම ධානයේ ඊට වඩා සිවුම්. දැන් මුලින්ම රළුයි, ප්‍රථම ධානයේට ළඟා වෙනකොට සිවුම්. ඊළඟට ඒ සිවුම් කියපු මට්ටමත් රළුයි, ප්‍රථම ධානයේ ඊට වඩා ඊටත් වඩා සිවුම්. ප්‍රථම ධානයේ තියෙන සිවුම් බවට සමගාමීව ප්‍රථම ධානයේ ළඟ තිබ්බ බව රළුයි. ප්‍රථම ධානයේ තියෙන ඊටත් වඩා සිවුම්. ඊළඟට සඳහන් කරනවා දෙවන ධානයේ ඊටත් වඩා සිවුම්. ඒ කියන්නේ ප්‍රථම ධානයේ එතකොට රළු වෙනවා. ඒ කියන්නේ අමුතුවෙන් වෙනස් වෙලා රළු වෙනවා නෙමෙයි. දෙවන ධානයේට යනකොට ප්‍රථම ධානයේ තිබුණටත් වඩා ආස්වාස ප්‍රාස්වාස ඊටාම සිවුම්. ඒ සිවුම් මට්ටමට සමගාමීව ප්‍රථම ධානයේ රළුයි. ඊළඟට සඳහන් කරනවා ඒ මට්ටමෙන් බැලුවහම ප්‍රථම ධානයේ රළුයි. ඊළඟට සඳහන් කරනවා ක්‍රමයෙන් ධ්‍යාන මට්ටම් වලින් ඉහළටම දෙවැනි මට්ටමට වඩා තුන්වැනි මට්ටම, ඊට වඩා හතරවැනි මට්ටම ආදී වශයෙන් ක්‍රමක්‍රමයෙන් සිවුම් බව වැඩි වෙනවා කියලා. ආන් ඒ සිවුම් බව වැඩි වෙලා හතරවැනි ධ්‍යානයේට සඳහන් කරන දීඝ භානක හා සංයුක්ත භානක තෙරුවරුන් ප්‍රකාශ කරන්නේ මේ විදිහටයි කියලා. දීඝ භානක ස්වාමීන් වහන්සේ කොහොමද ප්‍රකාශ කරන්නේ? සංයුක්ත භානක ස්වාමීන් වහන්සේලා මේ தત્ත්වය කොහොමද ප්‍රකාශ කරන්නේ කියලා සඳහන් කරනවා. මජ්ක්‍ධිම භානක තෙරවරුන් ප්‍රකාශ කරන්නේ වෙනත් විදියකට. මජ්ක්‍ධිම භානක තෙරවරුන් ප්‍රකාශ කරන්නේ වෙනත් විදියකට. දීඝ භානක හා සංයුක්ත භානක තෙරවරුන් ප්‍රකාශ කරන විදිහ තමයි අපි මේ කතා කළේ. මුලින්ම රළුයි, ප්‍රථම ධාන මට්ටමට ළඟා වෙනකොට සියුම්. ළඟා වෙනකොට තිබ්බ සියුම් බවට වඩා ප්‍රථම ධාන මට්ටම සියුම්. ප්‍රථම ධාන මට්ටමේ තියෙන සියුම් බව ද්විතීයික ධානයට යනකොට ප්‍රථම ධානයේ රළුයි, ද්විතීයික ධානයේ ඊට වඩා සියුම්, තෘතීයික ධානයේ ඊට වඩා සියුම්, චතුර්ථ ධානයේ ඊටත් වඩා සියුම්. එහෙම කියන්නේ කවුද? දීඝ භානක හා සංයුක්ත භානක තෙරවරු. ඒ කාරණේම මජ්ක්‍ධිම භානක තෙරවරු ප්‍රකාශ කරනවා වෙනත් විදිහකට. ප්‍රථම ධානයේ රළුයි, දෙවන ධානයට ළඟා වෙනකොට සියුම්. ප්‍රථම ධානයේ රළුයි, ප්‍රථම ධානයේ රළුයි, දෙවන ධානයට ළඟා වෙනකොට සියුම්. සියුම් දෙවන ධානයේ රළුයි, ප්‍රථම ධානයේ රළුයි, දෙවන ධානයට ළඟා වෙනකොට සියුම්. දෙවන ධානයේ නෙමෙයි, ළඟා වෙනකොට සියුම්. දෙවන ධානයේ රළුයි, තුන්වෙනි ධානයට ළඟා වෙනකොට සියුම්. අතන සඳහන් කළේ ප්‍රථම ධානයට ළඟා වෙනකොට තියෙන සියුම් බවට වඩා ප්‍රථම ධානයේ සියුම්. ප්‍රථම ධානයට වඩා ද්විතීයික ධානයේ සියුම්. මෙතන සඳහන් කරන්නේ ප්‍රථම ධානයට ළඟා වෙනකොට සියුම්, ඊට වඩා ද්විතීයික ධානයට ළඟා වෙනකොට සියුම්. එතකොට ප්‍රථම ධානයේ කලු වෙනවා. තුන්වෙනි ධානයට ළඟා වෙනකොට සියුම් කියලා සඳහන් කරනවා. මේ වචනම ආකාර දෙකකින් විස්තර කරලා තියෙනවා. නමුත් පින්නතරි මේකේ වෙනසක් නැහැ. ආකාර දෙකකින් පැහැදිලි කරලා තියෙනවා මිසක්, නමුත් මේකේ කිසි වෙනසක්
වෙනසක් නෑ. මුලින් කියපු එකත් මේකත් දෙකම එකයි. වචන වෙනසක් විතරයි වෙලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ආනාපාන සති කර්මස්ථානීය ධ්‍යාන වැදින විදිහටම සමත ක්‍රමයට කරන්නත් පුළුවන්, විදර්ශනා ක්‍රමයට කරන්නත් පුළුවන් කියනවා. මේ මොන ක්‍රමෙන් කෙරුවත් ධ්‍යාන වැඩෙනවා. සමත ක්‍රමයට කරන්නත් පුළුවන්, විදර්ශනා ක්‍රමයට කරන්නත් පුළුවන්. ඒ කාරණාව සඳහන් කරන විදර්ශනා ක්‍රමයේදී රළු සියුම් භාවයන් වෙන වෙනම ප්‍රමාණ වලින් විස්තර කරලා තියෙනවා. විදර්ශනා ක්‍රමයේදී රළු බවයි සියුම් බවයි වෙන වෙනම විස්තර කරලා තියෙනවා. හේතුව සමත ධානයට යන්නේ සමාධිය ඔස්සේ. සමත ධානයකට යන්නේ සමාධියක් ඔස්සේ. සිත තැම්පත් කරගත්ත සමාධියක් ඔස්සේ තමයි සමතෙන් ධානයක් යන්නේ. විදර්ශනාව ධානයන්ට යන්නේ විසුද්ධියෙන් ඔස්සේ. පැහැදිලි දේ කාරණා. එතකොට සමතෙන් ධානයකට යන්නේ ධ්‍යාන ඔස්සේ. සිත තැම්පත් කරලා හොයාගත්ත සමාධියක් ඔස්සේ තමයි, සිත තැම්පත් කරලා ලබාගත්ත සමාධියකින් තමයි සමතෙන් ධානයට යන්නේ. විදර්ශනාවෙන් ධානයට යන්නේ විසුද්ධියක් ඔස්සේ. සමතෙන් සමාධියක් ඔස්සේ, විදර්ශනාවෙන් විසුද්ධියක් ඔස්සේ. එතකොට මොකද මේ විසුද්ධියක් ඔස්සේ කියලා කියන්නේ? විසුද්ධි අපි මේ දේශනා මාලාවේ මුලින් කතා කළා විසුද්ධියෙන් ගැන. විසුද්ධියෙන් කීපයක් ගැන. එතකොට මේ විසුද්ධි කියලා කියන්නේ සීල විසුද්ධිය. අපි කතා කළා තෙරුවන් තියෙන්න ඕනේ, තෙරුවන් සරණ ගිහිල්ලා තියෙන්න ඕනේ. ඊළඟට සීල විසුද්ධියක් ඕනෙමයි. සීල විසුද්ධියක් තිබ්බොත් තමයි චිත්ත විසුද්ධියකට යන්න පුළුවන්. චිත්ත විසුද්ධියක් තිබ්බොත් තමයි ඥාන විසුද්ධියකට එන්න පුළුවන් කියලා විසුද්ධීන් ගැන අපි සඳහන් කළා. එහෙනම් දැන් මෙහෙම කියහම අපි විසුද්ධි ගැන දන්නවා. සමතයෙන් සමාධියක් ඔස්සේ ධ්‍යානවලට යන්නේ, විදර්ශනාවෙන් විසුද්ධීන් ඔස්සේ ධ්‍යානවලට යන්නේ. විදර්ශනාවෙන් යන ක්‍රමයේ ඊටාම ශක්තිමත්. මොකද මනාව වූ සීලයක් ඔහු තුළ හැම පැත්තෙම විසුද්ධි තියෙනවා. හොඳ පිරිසිදු හිත, පිරිසිදු සීලයක් හැම පැත්තෙම ඉහළයි. ඒ නිසා විදර්ශනාව මේ සමතය කියන මට්ටම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලිනුත් සමත භාවනා ක්‍රම තිබුණා. ආනාපාන සතිය ඒ කාලේ තිබුණේ නැහැ කියලා සඳහන් කරන්න බෑ. ආනාපාන සතියත් ඒ කාලේ තිබුණා. හැබැයි මේ විදර්ශනා කියන මට්ටම සම්මා සම්බුද්ධ ශාසනයට විතරක්ම සුවිශේෂී වූ මට්ටමකටයි විදර්ශනාව කියලා කියන්නේ. අර ධානයෙන් ඔස්සේ ගියපු නැත්නම් සමාධියෙන් ඔස්සේ ගියපු ධ්‍යාන, ඒ ධ්‍යාන ඕන වෙලාවක බිඳුණා. ඒ ධ්‍යාන හොයාගත්තට ඒ ධ්‍යානලාභීන් නිවන් දැක්ක කියලා කොතනවත් භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් ලෝක රහතන් වහන්සේලා වැඩ හිටපු බවක් සඳහන් කරන්නෙම නෑ. ලෝකේ පහළ වෙච්ච පළවෙනිම රහතන් වහන්සේ තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. එහෙමනම් එතෙන්ට ආවේ මෙන්න මේ විසුද්ධීන් ඔස්සේ මිස සමාධීන් ඔස්සේ නෙමෙයි. නමුත් මේ ඕනෑම ක්‍රමයකින් ධ්‍යානයකට යන්න පුළුවන්. සමථ විදර්ශනා කියන දෙකෙන් යන ආකාර දෙක තමයි පැහැදිලි කළේ. සමතෙන් සමාධිය ඔස්සේ, විදර්ශනාවෙන් විසුද්ධිය ඔස්සේ මෙතෙන්ද ගමන් කරන්න පුළුවන්. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී වශයෙන් ඊළඟට සඳහන් කරනවා හරියටම අරමුණු උන්නේ නැති කාලේ කාය සංස්කාර රළුයි. නමුත් සීල, චිත්ත, දිට්ටි ආදී විසුද්ධීන්ට එන විට ඒ දිට්ටි විසුද්ධියෙන් නාම රූප වෙන් වෙලා මුලින්ම සතර මහා භූත පේන්න පටන් ගන්නවා කියලා. මුලින්ම රළුයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ටි විසුද්ධිය. දිට්ටි විසුද්ධිය කියලා කියන්නේ දැන් හොඳ ලස්සන පිරිසිදු දැක්මක් තියෙනවා. අන්න ඒ දැක්ම තියෙන නිසා නාම රූප වෙන් වෙලා පේන්න පටන් ගන්නවා. නාම රූප අපූර්වට දැන් වෙන් වෙන්න පටන් ගන්න තියෙනවා. වෙන් වෙලා දැන් අපූර්වට නාම මොනවද, රූප මොනවද කියන කාරණාව මනාව පැහැදිලි වෙවි පේන්න පටන් ගන්නවා. සඳහන් කරනවා මුලින්ම සතර මහා භූත තමයි පේන්නේ කියලා. පඨවි ආපෝ තේජෝ ආයෝ වෙන් කරන්න පුළුවන්. ඕනෑම වස්තුවක පටවි බවක්
පටවි බවක් තියෙනවා මේ ලෝකේ පටවි නැති කිසිම වස්තුවක් පටවි නැති කිසිම වස්තුවක් නැහැ පටවි කියලා කියන්නේ තද බව එතකොට අපිට හිතෙන්නේ නැද්ද වතුරෙත් තියෙනවද තද බව කියලා මිටට ඇල්ලුවාට අල්ලන්න බෑ අහු වෙන දෙයක් ඇත්තෙම නැහැ එතකොට අපිට හිතෙනවා එහි තියෙන වැగిරෙන ස්වභාවයක් මිස පටවි ස්වභාවයක් ඇත්තෙම නැහැ කියලා නමුත් වතුරේ පටවි ස්වභාවයක් තියෙන බව හොඳට තේරුම් ගන්න පුළුවන් උඩක ඉඳලා වතුරට පැන්නොත් අපි දිගා වෙලා පැන්නොත් එක්ක බඩ පපුව එක පාරම වතුරේ හැප්පෙන්නේ එහෙම නැත්නම් පිට ප්‍රදේශයේ වතුරේ වැටෙන්නේ උඩ ඉඳලා පැන්නොත් අපිට රිදෙන්නේ නැද්ද වතුරේ හැප්පුණාම රිදෙනවා අයියෙන් පිටට ගැහුවා වගේ රිදෙනවා හරියට වැදුනොත් එතකොට මේ මොකේද ගැටුනේ නේද මේක ද්‍රව බවක් විතරක් තිබුණා නම් ගැටෙන්න එකක් නැහැනේ එහෙනම් මේ ද්‍රව වුණාට ඒක රැස් වෙනකොට එතන පටවි බවක් පටවි ගතියක් ඒකේ තියෙනවා. එහෙනම් මේ සතර මහා භූතයන්ගෙන් තොර දෙයක් මේ ලෝකේ නෑ. හැම දෙයක් තුළම මේ බව තියෙනවා. එහෙමනම් මෙන්න මේක හරියටම මේ සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි ලබලා ditthi විසුද්ධිය ලබාගත් පුජ්‍යලයාට මේ වැగిරෙන ජලයේ තියෙන පටවි බව හොඳට හඳුනගන්න මේ වතුරේ තියෙන තද බව හඳුනගන්න පුළුවන්කම සතර මහා භූතනේ ඉස්සලා අරමුණු වෙනවා කියලා කියවේ. එහෙනම් මේ පටවි බව අඳුරගන්න පුළුවන් වෙනවා. එහෙනම් හැම වස්තුවකම තියෙන පටවි ආපෝතී යෝ වායෝ වෙන්කරන්ඩ එයාට පුළුවන් ඒ තුලින් නාම රූප වෙන් කරලා මනාව හඳුනගන්න පුළුවන් වෙනවා ditthi විසුද්ධියක් ලබන කෙනෙකුට. යම් ප්‍රමාණයකින් එනිසා සඳහන් කරනවා සතර මහා භූත තමයි මුලින්ම පේන්නේ. ඊළඟට සඳහන් කරනවා ඒක ඉබේම වැටෙන්න ඕනේ කියලා. හිතලා 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 සතර මහා භූත බලන්න එහෙම බලන්න බෑ. ඒක මේ භාවනාව වඩ아가න යනකොට ඉබේ වැඩෙන දෙයක්. හැබැයි ඒක ඉබේ වැඩෙන්නේ මුලින් කරුණු සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මොකද්ද? සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි දැම්මගේ සම්පූර්ණයි නම් තමයි භාවනාව දිගටම රැඳිලා ඉන්නකොට යාට ditthi විසුද්ධිය ලැබෙන්නේ. එහෙම නැත්නම් මගේ සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි දැන් සම්පූර්ණයි. දැන් මට ditthi විසුද්ධිය ලැබෙන්න ඕනේ කියලා හිත හිත හිටියොත් කවදාවත් ඒක ලැබෙන්නේ ditthi විසුද්ධියක් මට ඕනෙම නෑ. මම කරන්නේ මගේ අරමුණ දිහා බලාගෙන ඉන්න එකමයි. හැබැයි මගේ සිලුත් පිරිසුදුයි, මගේ හිතත් පිරිසුදුයි. ඒ පුදුලයට ඊටාම ඉක්මනට ditthi විසුද්ධිය හම්බ වෙනවා. හිතලා හොයන්න ගියොත් ඒක හොයන්න බැරුව යනවා. ඊළඟට සඳහන් කරනවා ඒක භාවනාමය මට්ටම නෙමෙයි, ඊට පස්සේ වෙන්න පටන් ගන්නෙ චින්තාමය මට්ටමයි කියලා. පිටතට ඊළඟට සඳහන් කරනවා උපාදාය රූප වැටෙන්න පටන් ගන්නකොට සතර මහා භූත වැටහුණු මට්ටමට වඩා ඒක සියුම් කියලා. උපාදාය රූප. උපාදාය රූප වැටෙන්න පටන් ගන්නකොට සතර මහා රූප සතර මහා භූත දැක්කට වඩා තවත් අපේ හිත සියුම් වෙලා සතර මහා භූත වලටත් වඩා සියුම් සියුම් දේවල් කොටස් කරන්න පුළුවන්කම කොටස් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එනිසාම සඳහන් කරනවා සියලු රූප වැටෙන අවස්ථාව ඊටත් වඩා සියුම්. සියලුම රූප වැටෙන අවස්ථාව ඊටත් වඩා සියුම් කියලා සඳහන් කරනවා. ඊළඟ සඳහන් කරනවා ඊටත් වඩා මේ අරූප එහෙම නැත්නම් නාම දැනගන්නකොට සිුම් වෙනවා කියලා. දැන් වැටෙන්නේ සියලු රූපනේ. නමුත් නාම වැටෙහෙන්න පටන් ගන්නකොට ඊටත් වඩා මේ මට්ටම සිුම්. නාම රූප දෙකක් එහෙම නැත්නම් රූපය රළුයි. ඒ නිසා මුලින්ම පේන්නේ රූප. නාම රූප කියලා කියන්නේ දෙකක්. නාම වලට වඩා රූප රළුයි. ඊට පස්සේ තමයි නාම වැටෙහෙන්න පටන් ගන්නේ නාම රූප වලට වඩා සියුම් නිසා. එනිසා සඳහන් කරන මුලින්ම පේන්නේ රූප, ඊට පස්සේ තමයි නාම පේන්නේ කියලා. රළුම රූප මුලින්ම සඳහන් වෙනවා සතර මහා භූත, ඊළඟට ඊට සියුම් උපාදාය රූප ඊළඟට පේනවා. මේ සියලු රූප දැනගත්තට පස්සේ තමයි නාම පේන්නේ. සතර මහා රූපත් උපාදාය රූපත් ඔක්කොම දැක්කට පස්සේ තමයි නාම පේන්න පටන් ගන්නෙ. නමුත් මේ රූප අරූප දෙකම දැනගන්නකොට ඊටත් වඩා සියුම්. රූප අරූප දෙකම දකින්න ගත්තට පස්සේ ඊටත් වඩා සියුම් වෙනවා.
එහෙම සඳහන් කරන්නේ ඇයි විදර්ශනාව දියුණු වෙමින් නාම රූප දෙකම දැනගන්න අවස්ථාව ඊටත් වඩා සියුම් කියලා සඳහන් කරනවා. විදර්ශනාව වැඩිමින් වැඩිමින් නාම රූප දෙකම අවබෝධ වෙමින් අවබෝධ වෙමින් යනකොට ඊටාම සියුම් තත්වයට පත් වෙනවා. ඊටාමත්ම සියුම් තත්වයට පත් වෙනවා. ඊටත් වඩා සියුම් ඒ නාම රූප දෙකම පත්‍ය අවබෝධ වෙති. නාම රූප වලට හේතු වෙච්ච පත්‍ය අවබෝධ වෙනකොට ඒක ඊටත් වඩා සිවුම්. නාම රූප පත්‍ය නාම රූප වලට හේතු වෙච්ච පත්‍ය අවබෝධ වෙන පටන් ගන්නකොට ඊටත් වඩා සිවුම් තත්ත්වයට පත් වෙනවා. මේ කාරණාව පින්නතිනි ඉතාම ගැඹුරින් විස්තර කරලා තියෙන කතන පිටකේ තියෙන ආහාර සූත්‍රය කියලා සූත්‍රයක්. මේ ආහාර සූත්‍ර අට කතාවේ පැහැදිලි කරලා තියෙනවා මේ නාම රූප දකිනකොට මේ සියුම් වෙන මට්ටම කොහොමද කියලා. ඒ මට්ටමින් කරුණු කීපයක් අපි මෙතනදී සාකච්ඡා කරමු මේක පැහැදිලි වෙන්න ඕන නිසා. මෙතන සඳහන් කරනවා උදයබ්බේ ඥානය පැහැදිලි කරන තැන ආහාර සූත්‍රය පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේගේ උදයබ්බේ ඥානය මොකක්ද කියලා. අන්නේ උදයබ්බේ ඥානය පැහැදිලි කරන තැන මේ 50 ආකාරයකට ඇතිවීම නැතිවීම අවබෝධ කරගෙන කොහොමද මේ ගමන යන්නේ කියන එක පැහැදිලි කරනවා. 50 ආකාරයකට ඇතිවීම නැතිවීම අවබෝධ වෙන්න පටන් ගන්නවා. 50 ආකාරයකට ඇතිවීමයි නැතිවීමයි වැටහෙනවා කියලා කියහම අපි එක ආකාරයක්වත් අවබෝධ කරන්න මොනතරම් වෑයමක් දරන්න වේද? 50 ආකාරයකට මේ ඇතිවීම සහ නැතිවීම කියන එක භාග්‍යතුන් වහන්සේ මෙතන අවබෝධ කරනවා. ඒ අවබෝධ කර ගැනීම කොහොමද මේ 50 ආකාරයකට අවබෝධය කියන්නේ කොහොමද කියලා සඳහන් කරනවා. පච්චය පටිග්ගහ ඥානය පච්චය පටිග්ගහ ඥානය තියෙනවා. මේ 50 ආකාරයකට වැටෙන්නේ පච්චය පටිග්ගහ ඥානය තියෙන නිසා. ඒ කියන්නේ මොකද්ද කියන එක සඳහන් කරනවා. නාම රූප වෙන්වෙන්ව විතරක්ම දකිනව නෙමෙයි, රූප ඇති වෙන්න හේතුව මොකද්ද? අවිද්‍යාව, සමුදය, රූප සමුදය, අවිද්‍යාව නිසා ඇතිවෙන රූප තණ්හාව, ඒ නිසා ඇතිවෙන කර්මය, ඒ නිසා ඇතිවෙන ආහාර නිසා, ආහාර නිසා ඇතිවෙන රූප, වෙන වෙනම ඒ රූපයට පත්‍ය වෙන කාරණා වෙන වෙනම අවබෝධ වෙනවා කියලා සඳහන් කරනවා. රූප ඇති වෙන්න හේතුව මොකද්ද? අවිද්‍යාව. සමුදයෝ රූප සමුදයෝ, අවිද්‍යාව නිසා ඇතිවෙන රූප තණ්හාවනි, රූප තණ්හාව නිසා ඇතිවෙන කර්ම, කර්ම නිසා ඇතිවෙන ආහාර, ආහාර නිසා ඇතිවෙන රූප, ඒ සියල්ල වෙන වෙනම රූපයට පත්‍ය වෙන කාරණා වෙන වෙනම අවබෝධ වෙනවා. නාම රූප දැනගන්න මට්ටමට වඩා ඊටාම සියුම් මේ පත්‍ය අවබෝධ කරගන්න මට්ටම කියලා එතන වෙනම පැහැදිලි කරනවා, විස්තර කරනවා. පිළිතුරු සඳහන් කරනවා අපි මුලින්ම සඳහන් කරපු අරමුණ හරියටම දැනගන්න කලින් තිබුණ මට්ටමට වඩා සියුම් රූප දැනගන්නකොට රූපවලත් මහා භූත වල මුලින් දැනගෙන ඉන්පසු ඉතිරි රූප දැනගන්න ආකාරය පිළිබඳව සඳහන් කරනවා. ඉන්පසු සියලුම රූප දැනගන්නවා, අරූපක් දැනගන්නවා, ඊටත් පස්සේ නාම රූප දෙකම දැනගන්නවා, ඊට කලින් ප්‍රත්‍ය අනුව දැනගන්නවා කියලා සඳහන් කරනවා. ප්‍රත්‍ය අනුවත් කොහොමද මේ නාම රූප කියලා දැනගන්නවා? ප්‍රත්‍යත් එක්කම නාම රූප හරියටම වැටහෙනකොට ඊටත් වැඩිය සියුම් වෙනවා. නිකම්ම නාම රූප වැටෙනවට වඩා ප්‍රත්‍යත් එක්ක වැටෙනකොට ඊටත් වඩා සියුම් වෙනවා කියලා සඳහන් කරනවා. ඉන්පසුව ලක්ෂණ දැනගන්නකොට ඊටත් වැඩිය සියුම් කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රත්‍ය දැනගන්නවට වඩා සියුම් ලක්ෂණ දැනගන්නකොට. ඊළඟට සඳහන් කරනවා විපස්සනාවේ මට්ටමට වඩා බලවත් විපස්සනාවේ ප්‍රමාණය ඊටත් වඩා සියුම් කියලා සඳහන් කරනවා. දුර්වල විපස්සනාවේ මට්ටමට වඩා බලවත් විපස්සනාවේ මට්ටම ඊටත් වඩා සියුම්. දුර්වල විපස්සනාවයි බලවත් විපස්සනාවයි කියලා දෙකක් තියෙනවා. දුර්වල විපස්සනාවේ මට්ටමට වඩා බලවත් විපස්සනාව ඊටත් වඩා සියුම්. එතකොට මේ බලවත් විපස්සනාව කියලා කියන්නේ උදයබ්බේ ඥානයේ තිබිලත් මදි කියලා සඳහන් කරනවා බලවත් විපස්සනාවට. එහෙනම් මොකද්ද ආනමනා කියලා කියන්නේ? පැහැදිලි කරනවා
ඉදිරියට නැමෙනවා. ආනමනා කියලා කියන්නේ ඉදිරියට නැමෙනවා. ඒ මොකද්ද? අරමුණ එන්න කලින් අරමුණ ඉදිරියට නැමෙනවා. අරමුණ එන්න කලින් එතන අපි අරමුණ එන්න කලින් භාවනා අරමුණ මුදුන්පත් කරන්න කලින් මුලින්ම එනවා ප්‍රමාණිකෝල වේග තැම්පත් කරගන්න කලින් අපි දන්නේ නැතු ඉස්සරහට නැමෙනවා. ආනමනා කියලා කියන්නේ ඒකයි. ඊට පස්සේ ඉතින් එන්නෙම නැතු යනවා. ඉතින් කොච්චර උත්සාහ කළුවත් එන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපි පාවෙලා හතරලා දාන්නේ සමහරලාට. නමුත් එතකොට තේරුම් ගත්තේ නැහැ මගේ ඉරියව්වේ වැරද්දක් තිබිලා තියෙනවා කියලා. විනමනා වෙනත් අතට නැමෙනවා. සමහරලාට තව පැත්තකට බර වෙන්න පුළුවන්. එහෙම වෙනත් පැත්තකට නැමෙනවා. මේ පය අර හරියටම පර්යන්කේට ආවේ නැත්නම් ඒක පැත්තකට බර වෙනවමයි. ඒක මේ පාදයේ කැරකිලා ඇවිල්ලා කලවේකට තද වෙච්ච නිසා අපි දෙපැත්ත චුට්ටක් ඉස්සෙනවා. වෙනත් පැත්තවල වලට බර වෙන්න පටන් ගන්නවා. සන්නමනා කියලා කියන්නේ ගොඩාක් නැමෙන්න පටන් ගන්නවා. කෙනෙක් ටිකක් නැමෙනවා, කෙනෙක් ගොඩාක් නැමෙනවා. සමහරලාගේ කෙනෙකුගේ බෙල්ලක් කඩා වැටෙනවා. සමහර කෙනෙක් බොහෝම ඉස්සරහට නැමෙනවා. මේ අවස්ථා දකින්නවා. කනමනා කියලා කියන්නේ පිටිපසට නැමෙනවා. වාඩි වෙලා ඉන්නවා. පිටිපසෙන් නියන් අර දුන්න කැඩ ගහෙන්න වාගේ ඒ පුදුලට වැටෙන්නේ නැහැ ඒක. සාමාන්‍ය වාඩි වෙලා ඉන්නකොට එහෙම නැමිලා ඉන්නත් බෑ. නමුත් දැන් වාඩි වෙලා ඉන්නකොට දන්නේම නැතුව පිටිපසට එහෙම නැමිලා. අංගී කාරණාවට කියනවා කනමනා කියලා. ඉංජමනා කියලා කියනවා ඊතා සියුම් සලවීමක්. ඉංජමනා. එහෙම සියුම් සලවීමක්වත් කයි තියෙන්න බෑ. කන්දනා කියලා සඳහන් කර ගැහෙනවා. කය දෙඩිව ගැහෙනවා නම් ඒත් ඒ අරමුණට යන්න බැරුව යනවා. චලතා ඊටාම දුරකට සැලවෙනවා. ඒකෙන් ටිකක් වේගෙන් සැලවෙනවා ශරීරයේ. එහෙමත් බෑ. කම්පනා කියලා කියන්නේ බලවත් ලෙස කම්පා වෙනවා හිත. එහෙම කම්පා වෙමින් තියෙන වෙලාවක මේ වැඩි කරගන්නත් එහෙනම් කොයි තරම් සංවර කරගත්ත හික්මවා ගත්ත ඍජු උජුං කායං කියපු තැන කොයි තරම් ඍජුද කියන කාරණාව මනාව පැහැදිලි කරනවා. යටත් පිළිසෙන් කෙල ගිලින්නවත් බැහැ කියලා සඳහන් කරන්නේ ඒ නිසා. කෙල බින්දුත් කවදාවත් සමාධිය එන්නේ නැහැ. ඒ නිසා භාවනාවට වඩින් ඉඳ සූදානම් වෙන කෙනා හොඳට කට සුද්ධ කරලා හොඳට දත් මැදලා සමහරවිට දත් ඇතුලේ යම් කැලී තියෙන්න පුළුවන්. ඒ සියල්ලම පිරිසිදු කරලා කට හොදලා දිව උඩු තල්ලේ ගැටෙන්න එක තැනක ස්ථාවරව තියන්න ඕනේ. මේ වාඩි වෙනකොට කරගන්න තියෙන දේවල්. එහෙම නැතුව කට ඇතුලේ දිව හොලවන්න ගත්තොත් අනිවාර්යෙන් කෙල උනන්න පටන් ගන්නවා. කෙල උනන්න පටන් ගත්තොත් ඒක එළියට දාන්න වෙනවා. එහෙම නැත්නම් කෙල ගිලින්න වෙනවා. ඒ මොන සමාධියකට හොයන්න බෑ. දිව හොලවන්න නැතුව එක තැන තියලා ඒ ගැන හිතන්න නැතුව අරමුණ ගැන හිතන්න පටන් ගත්තට පස්සේ ඒ අවශ්‍යතාවය එන්නේ නැහැ. එහෙම නැතුව අරමුණ ගැන හොයන්න නැතුව ඉන්න උත්සාහ කළොත් අපිට තේරෙනවා ඌර වේලෙනවා වගේ. ඊට පස්සේ කෙල ගිලින්නම කෙල ටිකක් ගිලින්නම හිතෙනවා. එහෙම හිතුනොත් ඒ වෙලේ ඒ කියන්නේ දැන් අපි අරමුණ නෙමෙයි හොයන්නේ වෙන වෙන සිතුවිලියෝසියෝ හේ ඉන්නවා. ඒකෝට තමයි මේ කෙල ගිලින්න එනවා වගේ ඉක්කාවක් වැටෙන්න එනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් අපි උත්සාහ කළ යුත්තේ එකම අරමුණ හොයාගෙන යන්නමයි. ආනේ නිසා සඳහන් කරනවා මේ ප්‍රමාණයෙන් ගණනාවකටම මේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ අරමුණ පිළිබඳ විසිරීම ඇති වෙන හැටි. ඊළඟට සඳහන් කරනවා පින්නතිනේ ආනාපාන සති කර්මස්ථානයේ බලද්දී මේ தත්වයන් තියෙනවා නම් සමාධියටපත් වෙන්නේ නැහැ, සංසිඳෙන්නේ නැහැ කියලා. ඊළඟට පැහැදිලි කරනවා මේ தත්වේ ඊටාම සියුම් தත්වයක් කෙනෙකුට හිතුනොත් මට නම් ඔය එකක්වත් නැහැ කියලා සඳහන් කරනවා. ඒ විදිහටම ඒ කාරණාව වැරදි. මට නම් ඔය එකක්වත් නැහැ කියලා කෙනෙකුට හිතෙනවා නම් ඒක වැරදි කියලා සඳහන් කරන්නේ. ඇයි මේ தත්වයේ එතරම්ම සියුම් தත්වයක් මේ සඳහන් කරන්නේ? මේ කය හෙලවෙනවා කියහම සමහරట్లాට ඒ හෙලවෙනවා ගැහෙනවා කියන කාරණාවත් අපිට හරියට තේරෙන්නවත් නැහැ. එතරම්ම සියුම් මේ දේවල්. අර හිත සංවර වෙන්න ඒ කාරණා වැටහෙනවා. අන් එතකොට ඒ සියල්ලම පාලනය කරගෙනම
පාලනය කරමින් ඉදිරියට යන්න කියනවා. ඒ නිසා කෙනෙක් කියනවා නම් මට නම් ওই தත් වෙන්නේ නැහැ කියලා ආධුනිකයෙක්. ඒක හරි, ඒක වැරදි. අපි ගාවේ ඒ தත්යන් ඇති වෙනවමයි කියලා සඳහන් කරනවා. අරමුණ ඒක දිගටම පවතින්නේ නැහැ කියන කාරණාව නේද සඳහන් කරනවා. එහෙම හිතල සිහියෙන් සිහිය ඇති කෙනෙකුට මේක මනාව වැටහෙනවා. මේ මගේ ළඟ මේ අඩුපාඩු තියෙනවා කියලා හෙලවෙනවා, පැද්දෙනවා, ගැස්සෙනවා, ගැහෙනවා, මේ අඩුපාඩු තියෙනවා කියලා වැටහෙන ඉතාම සිහියෙන් බලාගෙන ඉන්න කෙනෙකුට. අතහැරි හැරි සෙලවි මේ කාරණාව එන්නේ කියලා සඳහන් කරනවා. වැටහෙන්නේ හොඳටම සිහිය තියෙනවා. මොකද අතහැරි හැරි මේ කාරණාව එන්නේ කියලා. සිහියත් අපින් අතහැරි හැරි යනවා. ඊළඟට සෙලවි යනවා. කයත් එහෙම තමයි. මුලින් තියාගත්තට පස්සේ ටික වේදනාව දැනෙනකොට එහාට මෙහාට පැද්දෙන්න පටන් ගන්නවා. හිරි වැටෙනකොට මේ පාද රිදෙනකොට, දණිස් රිදෙනකොට දන්නේම නැතුව අපි චුට්ටක් මේ අරමුණේම ඉන්නවා කියලා තමයි කල්පනාව. චුට්ටක් හෙල්ලෙනවා. ඒ කියන්නේ අරමුණෙන් එළියට ගියා. එහෙම වෙන්නේ නැහැ. හරියටම බද්දාසනෙට සුදු කරලා ආසනෙ වාඩි වුණා නම්. එහෙම වාඩි වෙලා සිහියෙන් බල බලා තමාතුලේ ඒ වගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක හදන්න වෑයම් කරන්නත් ඕනේ. සිහියෙන් දකින්නවා මේ වේදනාව. ඒ නිසා මනස සිහියක් ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතේ කාය සංස්කාරය ආස්වාස කරන සඳහන් කරනවා. ආස්වාස කරන කොටත් හික්මෙන කොටත් පස්සම් බයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති කියලා හික්මෙනවනම් දැන් අර ශරීරයේ තියෙන වේදනාව බලබලා හික්මවන්න ඕනේ කියලා කියහම කෙනෙක් සමහරලාට හිතන්න පුළුවන් එතකොටත් අරමුණ නැතුව වේදනාව දිහා නැත්තං ඉසලවීම දිහා බලනවනේ කියලා. මනාව සිහියෙන් ඉන්න කෙනෙකුට ඒ අඩුපාඩු ටික හදාගන්න පහසුයි. ක්‍රමයෙන් අරමුණ තුල බලනකොට මේ අඩුපාඩු ටික හරියටම අරමුණේ ඉඳලා හදාගන්න පුළුවන්. පස්සම් බයං කාය සංකාරං පස්ස සිස්සාමීති කියලා හික්මෙනවා නම් එහෙම නැත්නම් ආස්වාසයේ සංසිඳවමින් හික්මෙනවා, ප්‍රාස්වාසයේ සංසිඳවමින් හික්මෙනවා කියලා හික්මෙනවා නම් කොහොමද ආස්වාස ප්‍රාස්වාස භාවනාවක් කියලා කියන්නේ කියලා සඳහන් කරනවා. ආස්වාසය සංසිඳවමින් හික්මෙනවා නම් ප්‍රාස්වාසයේ සංසිඳවමින් හික්මෙනවා නම් කොහොමද ආස්වාස ප්‍රාස්වාස භාවනාවක් කියලා කියන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. ආනාපාන සති භාවනාවත් නැත්නම් එහෙම කරන්න බැරි නම් ආස්වාස ආනාපාන සති භාවනාව කරන්නේ කොහොමද කියලා ආයෙත් ප්‍රශ්නයක් අහනවා. ආනාපාන සති සමාධිය කොහෙන්ද චෝදනාවක් කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. කොහොම වෙනවනන්ද ආස්වාස ප්‍රාස්වාස සංසිඳවමින් හික්මෙනවා කියලා හික්මෙනවා නම් කොහොමද ආස්වාස ප්‍රාස්වාස භාවනාවක් තියෙන්නේ? ආනාපාන සති භාවනාවක් කොහෙන්ද? ආනාපාන සති සමාධිය කොහෙන්ද කියලා චෝදනාවක් කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතේ මෙහි මුලින් සඳහන් කරනවා මේ වාතය නිසා පවතින අරමුණක් නම් අරමුණ සංසිඳනගෙන් පස්සේ කොහොමද ආය සමාධියක් තියෙන්නේ කියලා. අරමුණ සංසිඳනගෙන් පස්සේ කොහොමද ආය සමාධියක් තියෙන්නේ කියලා සඳහන් කරනවා. අදට ධර්මදේශනාව අපි මෙතනින් නිමා කරනවා. ධර්මදේශනාවේ දායකත්වයෙන් ධර්මින් කටයුතු කරන දීපලාල් විජේරත්න මැතිතුමා සහ එම මැතිණිය, ඒ දෙදෙනාගේ නමින් නිදන ප්‍රාප්තියට පත්වන ආදරණීය දෙමව්පියන්ට සහ මව්පස, පියපස දෙපාර්ශ්වයේම පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, මේ දෙදෙනාටත් දයාබරණීය දූ දරුවන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සද්ධර්මයේ ආලෝකයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ආර්ය සත්‍ය අවබෝධය ලබන මාර්ගයට
පිවිසෙන්ද මම්පෙත් විවර කරලා දෙන්න තමයි මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් ධර්ම දේශනා මාලාවක් පවත්වන්න මේ කටයුතු සංවිධානය කළේ. එහෙමනම් ඒ වෑයමේ සැබෑ ප්‍රයෝජනය මනාව සද්ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම ලබන්න පුළුවන්. ලංකා වාසී ලෝක වාසී හැම දෙනාටම සියලු දෙනාම මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා මේ කාරණාව අවබෝධ කරලා නැවත නැවත පොත පරිහරණය කරලා මේ දේශනාවල් නැවත නැවත ශ්‍රවණය කරලා වහවහා කරුණු කාරණා අවබෝධ කරගෙන මේ සාන්ත වූ ප්‍රණීත වූ ආනාපාන සතියෙම නිර්වාණ අවබෝධය සොයාගෙන ගමන් කරන්න සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දේශනා මාලාව පැවැත්වීම සඳහා මේ විහාරස්ථානයේ ඉඩකඩ ලැබලා දුන්න විහාරාධිපති අති ගෞරවනීය අපේ අනුනායක අවසරයි රජවත්තේ වප්ප නායක ස්වාමින් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් කරවමින් උන්වහන්සේට නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ස්ථානයේ මෙවන් වැදගත් ශාසනික කටයුතු සිදු කරගන්න සහ වෙනත් දේශනා කටයුතු ආදී සිදු කරන්න මේ විහාරස්ථානයේට මේ ධර්මශාලාව සකස් කරලා පූජා කරන්න තියදෙන සන්ධ්‍යා තෙන්නකෝ මෙතිණිය සහ මේ මෙතිතුමා ඇතුළු සියලු දෙනාමත් සිහිපත් කරලා ඒ අයට පින් අනුමෝදන් කරමින් මේ සියලු දෙනාටමත් පින් අනුමෝදන් කරමින් සදේවක ලෝකයටත් පින් අනුමෝදන් කරමින් ඔබ අප සියලුම දෙනාට ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච හේතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු.